කියපුවහම සංඝ කියන්නේ සමූහයක, සාංගික කියන්නේ සමූහයකට අයත්. දරුවා අයිති අම්මටද තාත්තටද කියලා. සමහරකව තාත්තට කියන, සමහරකව අම්මට කියන. ඇත්තට කාටද දරුවා අයිති? සාංගික දේපල කපුවම බල්ලෝ වෙනවා, කපුටෝ වෙනවා. සංගීත දේපල ගැන පන්සලේ පන්සල්වත් තියෙන වෙරළුගේදී වෙරළු ගණන් එකට නෙමෙයි. සංගීත දේපල කියලා මොකද්ද? පොදු දේපල, පොදු. එතකොට පින්තාලිය ගහන තිබුණේ නැහැ ස්පොන්සර්ඩ් බයි අහවලාගේ. දන් දීම ගැන වෙස්සන්ත රජුගේ ප්‍රසිද්ධ දන් දීම ගැන මොනවද දුන්නේ? වෙස්සන්ත රජුන්ට ආපෝසරයක් දරුවෝ දෙන්න හම්බ වෙනවා. දේවින්නාංශ දුන්නා. පොද වෙලාවට ගෙනිච්ච සක්කරය. අනුරාධපුර යුගයේ, පොළොන්නර යුගයේ චෛත්‍ය හැදුවේ නිරෝගී මිනිස්සුස් කෝසල් ගිය මිනිස්සුන්ට. ආචාර කියන්නේ මගේ ජොබ් එක. તો වෘත්තිය. එනර වැටුමක් හම්බ වෙයි. සරණාගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාධිකං සුරක්ඛිතං කත්වා ප්‍රමාදේන සම්පාදේතප්පා සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුසුකං වත ජීවාමාති ධර්මසෝන බිලාශී කාමනික පින්වත්නි ජාතික රත්නේ මණ්ඩලයේ ගරු සභාපති තුමිය නීතිඥ ශාවලා පෙරළමැති තුමිය මුතුළු කොට ඇති පරිපාලනකාර මණ්ඩලය හා සේවක මණ්ඩලය සහිත කාරුණික පින්වත්නි සූදානම් වෙන්නේ ධර්ම දේශනාවක් පවත්වන්න. දැන් මා ඉදිරිපිට තියෙන ඔගොල්ලෝ සූයතීට 10ට 5යි වෙලාව අපි 11 වෙනකන් ධර්මදේශනාව පවත්වමු. මේ අවස්ථාවට මට ආරාධනා කළේ චාදිරුත් මණ්ඩලයේ සේවක සංගමය, සේවක සුභසාධක සංගමය වෙනුවෙන් එහිට සම්බන්ධ පින්වත් පිරිස ගිහිල්ලා මම හිතන්නේ චාදිරුත් මණ්ඩලයේ සේවක සුභසාධක සංගමයේ නිලධාරි පින්වතුන් අල්හම්දුලිල්ලාහ් ආරාධනා කරලා තමයි අද දවසේ මේ ස්ථානෙට මේ අවස්ථාවට අපි සහභාගී වෙන්නේ. මම කැමතියි මෙතන ඉන්න යමක්කමක් තේරෙන
මේ පින්නතුන් එක කාරණා දෙකක් තුනක් කතා කරන්න. මම මේ කතා කරන කරුණු පැහැදිලි ලෙසම ඔබට කතා කරන කරුණු වලට වඩා ඔබ ගෙදර ගිහිල්ලා ගෙදරදී කතා කිරීම සඳහා වෙන කරුණු හැටියට තමයි කතා කරන්නේ. බුදුහාමුදුරන්ගේ දේශනාව මේට අවුරුදු 2562 කට කලින් ඉන්දියාවේ. අද වගේ දවසක මේ පොය දවස වගේ දවසක තමයි බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ. මේට අවුරුදු 2562 කට පෙර. 62 තමයි ආරම්භ කරන්නේ. දැන් එතකොට බුදුහාමුදුරුව අපිට වටින්නේ ආගමික කර්තෘන් වහන්සේ නමක් හැටියටම නෙවෙයි. උන්වහන්සේ ආගමකුත් උන්වහන්සේගේ දේශනාව ආගමක් බවට පත් වුණා තමයි. හැබැයි ආගමකුත් වුණා තමයි. හැබැයි ඒ දේශනාව හරි පුළුල් දේශනාවක්. මෙන්න මෙහෙම විතරක් හිතන්නකො. බුදුහාමුදුරුව කවදාක්වත් දේශනා කරලා නැහැ. ඔබ හා සමගම දන්නා විදිහටම සියලු බෞද්ධයෝ නිදුක් වේවා කියලා. සියලු සිංහලයෝ නිරෝගී වේවා කියලා දේශනා කරනවා. අපි මේ දේශනා කරන්නේ නැහැ. සියලු බෞද්ධයෝ නිරෝගීද සියලු බෞද්ධ සිංහලයෝ නිදුක් වේවා කියලා එහෙම කියන්නේ නැතුව සබ්බේ සත්තා භවන්තු සුඛිතා කතා කියලා තමයි අපි කියන්නේ. එතකොට ඒකෙන් තේරෙනවා නේද මේක විශ්ව සාන්තිය. ලෝ පළවෙනියෙන්ම මොළු සමස්ත ලෝකයටම ප්‍රාර්ථනා කරන යහපතක් නෙමෙයි. තර්කානුකූලව කාටවත් හිංසා පීඩා නොකර දිනු වෙන්න පුළුවන් කියලා කියන එක දේශනාවක් හැටියට කරපු දේශනාවක්. එතකොට එහෙම වෙච්චාම 2561 වසරකට පෙර බිහි වෙච්ච ලෝකයේ පහළ වෙච්ච සාමය දේශනා කරපු එමත් නැත්නම් ගැඹුරින්ම ලෝක ශාන්තිය දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ හැටියට තමයි මේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශේ ඔක්කාක රජපරපුරේ පහළ වෙච්ච මේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයාගේ අදහස. මම එහෙම කිව්වම අපේ බුදුහාමුදුරුවෝ ලඝු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ශාක්‍ය වංශේ ඒක ඇතුළේ තිබිච්ච ගෞතම කියන ගෝත්‍රයේ ඒක ඇතුළේ තිබිච්ච ඔක්කාක කියන රාජවංශේ පහළ වෙච්ච රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා සතුව තිබිච්ච කිසියම් ආර්ථික දැක්මක් තියෙනවා, දේශපාලන දැක්මක් තියෙනවා. ඒ සියලු දැක්මවල එක තමයි මේ දේශනාව යන්නේ. ඒ හින්දා හරිම පුදුම දේශනාවක් ඇතුල් වෙලා තියෙනවා. දේශනා ටික කොච්චරද ප්‍රමාණය කිව්වොත් එහෙම පොත් තියෙනවා 57ක්. ඒ පොත් 57න් එකම එක පොතක්වත් නෑ පිටු 100ක්. ඔක්කොම පිටු 100ට වඩා වැඩි. පිටු 700, 800, 1200 දක්වා පොත් තියෙනවා. සරලව ගණන් හදලා බැලුවොත් එක පොතක පිටු 100ක්වත් නෑ. එක පොතක පිටු 100ක්. ඒකේ පොත් 57ක් නම් 5700ක් තියෙනවනේ පිටු විතර. එක පිටුවක ගාථා 10 නම් A4 ප්‍රමාණයේ පොත් තියෙන්නේ 12 point, අකුරු වලින් 1.5 space වලින් 1 inch margin වලින්. ඒකට සිංහලෙන් කියන්න බෑ. මේ කියපු විදිහට print කරලා ගත්තාම එක පොතක එක පිටුවක ගාථා 10 නම්
පිටු 5700 නම් ගාත තියෙන්න ඕන 57000. සාමාන්‍යයෙන් බණකට කියන්නේ එක ගාතාවයි, මං කියන්නේ ගාතාවකින් හතරෙන් එකයි. සාමාන්‍ය පැයක බණකට මං ගන්නෙ ගාතාවකින් හතරෙන් එකයි. පී ඒ එක ගාතාවකින් පැය ගන්න බණ ඇහුවොත් බණමාණ්ඩේ පැය 57000. එනිසා බුදුහාමුදුරගෙන අපි දන්නේ හරි ටිකක්. පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව තමයි බුදුහාමුදුරුව දේශනා කරපු දේශනාවේ ගැඹුරක් තියෙනවා. අපි සරල කරුණු තමයි සාමාන්‍යයෙන් ගන්නේ, ගැඹුරු කරුණු නෙවෙයි. දැන් උදාහරණයක් ගමුකෝ. සාංගික කියලා වචනයක් තියෙනවා. මොනවා සාංගික කියන වචනේ? දැන් ඒවට කියන්නේ ව්‍යාකරණය කියන්නේ තද්දිත රූප කියලා. ආගම කියන්නේ ආගමට, ආගමික කියන්නේ ආගමට අයිති කියන එක. සමාජ කියන්නේ සමාජයට, සමාජික කියන්නේ සමාජයට අයිති කියන එකයි. එතකොට සංස්කෘති කියන්නේ සංස්කෘතික, කල්චර් එකට සංස්කෘතික කියලා කියන්නේ සංස්කෘතියට අයිති කියන එකයි. ඒ වගේ සංඝ කියන එකට අයත් කියන එකට තමයි සාංගික කියලා කියන්නේ. අපි ඔය දානේ එහෙම සාංගික කරනවා කියලා වචනය පාවිච්චි කරලා ඔබ දන්නේ. ඒක සාංගික කියලා කියන්නේ සංඝයට අයත් කියන එකයි. එතන සංඝ කියන්නේ හාමුදුරුවන්ට නෙමෙයි. සංඝ කියන වචනේ තේරුම සමූහය, group of people, association, assembly කියන එක තමයි සංඝ කියන්නේ. a society කියලා කියන එක තමයි සංඝ කියන එකේ තේරුම. එහෙම වුණාම සංඝ කියන්නේ සමූහයක, සාංගික කියන්නේ සමූහයකට අයත්. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන දේශනාවෙහි ආර්ථික වූ දේශපාලනමය, නැත්නම් දේශපාලනමය ආර්ථික හා ආර්ථිකමය දේශපාලනක වන දේපල දැක්ම සාංගික දේපලක්. ලෝකේ තියෙන දේපල රටකට අයත් දේපල සාංගික දේපලයි. ඒක තමයි එතන තියෙන විශේෂම කාරණාව. දැන් සාංගික දේපල කියලා කියන්නේ ලෝකේ තියෙන හැම එකක්ම හැම එකකටම අයිති කියන එක. පෞද්ගලික දේපලක් කියලා එකක් තියෙනවා, ලියාගත්ත පොඩි එහෙම එකක් නැත්නම් නාමික සම්මතයක්. හැබැයි සමස්තයේ සමස්තය අයිති අංශක 360ක අයිතිය තියෙන්නේ සමස්තයට. උදාහරණයක් ගමු, වතුර අයිති කාටද? වතුර කාටවත් අයිති නෑ, හැමෝටම අයිති. සුළඟ අයිති කාටද? එහෙම බලාගෙන ගියාම නිකන් හිතන්නකො, මේ අපේ වත්ත තියෙනවා, වත්තේ ලිඳ තියෙනවා, ලිඳ අයිති මට, ලිඳේ අයිති වතුර අයිති මට, ලිඳේ තියෙන බැමි තාප්ප ගොලොක්ක ඔක්කොම අයිති මට. එතකොට උල්පත් අයිති කාටද? උල්පත් ඉඩම් කීයක් හරහා එන එකද? කොහොමද වතුර මට අයිති? සුළඟ අයිති කාටද? ඔක්සිජන් අයිති කාටද? කොහොමද මිනිස්සුන්ට මිනිස්සුන්ගේ අයිතීන් ගැන කතා කරන්න පුළුවන් කව දෙන්නේ? මොකක්ද criteria of property? මොකක්ද දේපලේ අයිතිය පිළිබඳ නිර්ණායකය? මෙලදී ගැනීමම වියයිද? දැන් හිතලා බලන්නකො, ඇත්තටම මම ඇහැව්ව දවසක් බණකට ගිහිල්ලා දරුවා අයිති අම්මටද තාත්තටද කියලා. සමහරකව තාත්තට කියන, සමහරකව අම්මට කියන. ඇත්තට කාටද දරුවා අයිති? අම්මටද තාත්තටද? කාටද? දෙන්නටම. එහෙම තමයි එද ඔක්කොම කිව්වේ. මං ඇහුවේ දරුවා අයිති අම්මටද තාත්තටද කියලා. එතන නම් හිටව තාත්තලා කිව්වා අම්මට කියලා, අම්මලා කිව්වා තාත්තට කියලා. උන්ට ගියේ දන්න බලන් වේද බේරෙදි කියලා හිතන්නේ නැති. උඟත් දෙනෙක් කිව්වේ දරුවා අයිති අම්මටයි තාත්තටයි දෙන්නටම කියලා.
මම කිව්වා ඒකත් වැරදි. ඇයි? තාත්තා නිසා උපදින බව ඇත්ත. අම්මාගේ කුසෙන් උපදින බව ඇත්ත. ඒ වුණාට අම්මා දරුවට කිරි දෙන බව ඇත්ත. දරුවට කිරි දෙන්නේ අම්මා බව ඇත්ත. අම්මට කිරි එන්නේ කොහෙන්ද? සමස්ත රටක ආහාරයෙන් සි. නැත්නම්මර නිදකි. එතකොට සමස්ත රටක පෝෂණය ඍජුව දරුවට බලපානවා නම් දරුවා ආයිති රටට. දරුවට උගන්වන්නේ අම්මයි තාත්තයිද? දරුවට පොත් ලියන්නේ අම්මයි තාත්තයිද? ඉස්කෝලේ අම්මගේ තාත්තගේද? ඉස්කෝලේ වලට වේදන් කරන්නේ අම්මයි තාත්තයිද? ගුරුවරු හදන්නේ අම්මයි තාත්තයිද? එහෙම බලන්නේ දරුවෙක් හැදිලා වෙනකොට ආයිති අම්මටයි තාත්තටයි විතරයිද? දරුවා ලෝකයට බිහි වුණා ඉඳලා රැක බලාගන්නේ අම්මයි තාත්තයි විතරද? ඇත්තට දරුවා බිහි වෙන්නේ තාත්තගේ අතටද? අතරමායම ගැන යෝදයක් ලේබර් රූම් එකේ නුත් එළියේ ඉන්නේ දරුවා වෙස්මිලන්ට. දරුවා බලාගන්නේ කවුද? වෛද්‍ය කාර්ය මණ්ඩලය. අපි හම්බ වෙනකොට අපි අතර ගත්ත වෛද්‍ය කාර්ය මණ්ඩලය ගැන අපිට දැන් කිසි අවබෝධයක් තියෙනවද? අඳුන්නනවද? අඩු ගානේ දැක්කම යුක්තියක් ඉෂ්ට කරන්න තරම් අපි ගාව කිසියම් ආකාරයක හැඳින්ින්නilla තියෙනවද? අපිට අකුරු කියලා දුන්න අය අම්මයි තාත්තයි විතරද? කැව්වේ පෙව්වේ සහෝදර සහෝදරියෝ නෑදෑයෝ මාමලා නැන්දලා විතරද? දැන් මේ නඩත්තු වෙනවා අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩ කරලා ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි බාප්පගේද? දැන් සමස්ත රට බුදු හාමුදුරුවෝ වචන තුනක් දේශනා කරනවා. පර පටි බර්දාමේ ජීවිකා මාගේ ජීවිතය අනුන් හා බැඳී පවතින්නේ මට කිසිවක් අයිති නැත්තේය. දැක්ක දේපල පිළිබඳ බුදු හාමුදුරුවෝ විතර විඳින මේවා අපේ නෙවේ. ඇත්තට මගේ නෙවේ. සමස්තය විසින් නිර්මාණය කරන සම්පත් අපි පරිභෝග කරන්නන් විතරයි. පරිභෝග කිරීම හා පරිපාලනය කිරීම, පාලනය කිරීම හා භෝජනය කිරීම, ඒක තමයි පරිකෑලි දෙක මුලට දාපුවම භෝජනය කරන අයට පරිභෝග කියලා කියනවා. පාලනේ සමස්ත ලෝකයට අයත් සම්පත්, සමස්ත රටකට අයත් සම්පත්. පාලනය කිරීම පරිපාලනයයි, භෝජනය කිරීම පරිභෝජනයයි. පරිභෝජනය කරන්න පාරිභෝගිකයි. එන මේ එකක්වත් අපේ නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරනවා. මට අයිති නෑ. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පෞද්ගලික දේපල පොදු දේපල බවට පත් කරන්න පුළුවන්. ඒ පොදු දේපල පෞද්ගලික දේපල බවට පත් කරන්න බෑ. ලංකාවේ සෙල්ලිපි වල තියෙනවා සාංගික දේපල කෑවෝ බලු කපුටු වෙති කියලා. සාංගික දේපල කපුවම බල්ලෝ වෙනවා, කපුටෝ වෙනවා. වෙලා නැත්තම් සාංගික දේපල ගැන පන්සලේ පන්සල්වත් තියෙන වෙරළු විදිය වෙරළු ගණන් එකට නෙවෙයි. සාංගික දේපල කියලා කියන්නේ මොකද්ද? පොදු දේපල. පොදු කියලා කියන්නේ අදහස් කරන්නේ මහපාර සාංගිකයි. ඉස්කෝලේ සාංගිකයි. මේ රාජ්‍ය ආයතන සාංගිකයි. මේ ඔක්කොම පොදු මිනිසුන්ට අයත් දේපල. ඒ හින්දා ඒව පෞද්ගලික කරන්න බෑ. බුදුහාමුදුරුවෝ මොකද උන්වහන්සේගේ චරිතයෙන් කළේ? පෞද්ගලික දේපල පොදු දේපල වඩපත්. උන්වහන්සේගේ පෞද්ගලික භාවය පොදු භාවයට පත් කළා. උන්වහන්සේ පුද්ගලයේ පෞද්ගලික, උන්වහන්සේගේ ජීවිතයේ සාංගික කළා. සදාකාලිකවම ජීවත් වුණේ පොදු මහ ජනතාව වෙනුවෙන්. උන්වහන්සේටම කියලා මාලිගාවක් නැහැ. එහෙම බලාගෙන ගියාම හරි පුදුමාකාර ආර්ථික දැක්මක්, පුදුමාකාර දේශපාලන දැක්මක්, පුදුමාකාර විදිහට තමන්ගේ නෙමෙයි මෙව්වා
ලෝකයේ මෙව්වා අපි ඉන්නේ ලෝකය සුවපත් කරගෙන යහපත් තැනකට ගේන්න මිස පෞද්ගලිකව මගේ account එකට වට ගන්න නෙමෙයි කියන දැනක බුදුහාමුදුරුවෝගේ දේශනාවේ තිබුණා. ඒක නිසා කාර්යික පින්නත්නේ බුද්ධ දේශනාවේ සාංගික සංකල්පය හරිම ලස්සනයි චුට්ටක් ගැඹුරින් හදාරන්න ඕන මට උඩ වෙලාවක් එක මාතෘකාවක ඉන්න බෑ. ඉස්සර කාලේ ඔබට මතකද පින්තාලේ තිබුණා ලෝකේ රටේ හැම තැනම පින්තාලේ තිබුණා. මම දැන් මේ කොළඹ නම් තියෙන්නේ නැතුව ඇති ගම්වල නම් තිබුණා. පින්තාලියේ ස්වභාවය තමයි පින්තාලියට වතුර දානවා පාර යන දුගී මගී ආචකාදී මේක පොල්කටුවකින් වහලා තියෙන්නේ. පොල්කටුවට වතුර වත් කරගෙන කටේ ගෑවෙන්නේ නැතුව උඩ ඉඳලා වත් කරගෙන පොල්කටුවෙම තියලා යනවා. කවුරුකත් පොල්කටුව විසි කරලා ගියෙත් නැහැ, කලින් ඉඳලා ගියෙත් නැහැ. දැන් එතන තියෙන concept එක මොකද්ද? මොකක්ද එතන තියෙන සංකල්පය, අදහස? මේ කලේට වතුර පිරිසිදුවට දැම්මත්, කොච්චර වතුර දැම්මත්, දිනපතා වතුර දැම්මත් කිසි දවසක කෙනෙක් එතෙන්ට වෙලා ඉන්නේ thank you එක ගන්න. කොච්චර වතුර දිව්වත් කිසි කෙනෙක් දෙන්නේ නැහැ thank you එක. කිසි කෙනෙක් thank you කියන්නේ, කිසි කෙනෙක් thank you එක කියද්දි ගන්න දෙන්නලා ඉන්නේ නැහැ. දෙන්නේ කවුද කියන්න ගන්න අය දන්නේ නැහැ, ගන්නේ කවුද කියන්න දෙන අය දන්නේ නැහැ. එක ප්‍රතිසංස සංකල්පය. අද නම් අපිට ස්පොන්සර්ෂිප් නේවා තියෙන්නේ. එතකොට පින්තාලියේ ගහලා තිබුණේ ස්පොන්සර්ඩ් බයි අහවලාගේ. පින්තාලියේ ඉස් ස්පොන්සර්ඩ් බයි අහවලාගේ අපි ගාව තිබුණේ. දැන් අපි ගාව තියෙන ඇයියේ concept එකක් හැටියට, සංකල්පයක් හැටියට බලුවා අපි මේකයි. සාංගික ක්‍රමේ කියන්නේ යන්නේ ඒකයි. හැම එකක්ම හැම කෙනෙකුටම මම දන්නේ මේකේ සාංගික දේපල සම්ප්‍රදාය ගැන දිගට සාකච්ඡා කරගෙන සාකච්ඡා කරගෙන සාකච්ඡා කරගෙන ගියාම අන්තිමට ගිහින් මොන දේශපාලන පක්ෂේ නවතිද කියලා. ඒ තරමටම ඒක සංස්කෘතියක් හැටියට, සංකල්පයක් හැටියට ගැඹීර දැක්මක්. මේවා අපිට ටිකක් වෙනස් විදිහට හිතන්න වෙනවා. හැමදාම බුදුහාමුදුරුවන්ගේ ධර්මය අලුත්. හැබැයි දැන් පරණ වෙලා තියෙනවා. ඒක නිසා අලුත් විදිහට දේශනා කරන්න ඕනේ, පරණ දේශනා කරපු විදිහ තේරුම් ගන්න ඕනේ. මම එක කතන්දරයක් අහන්නද, ඔබ හොඳටම දන්න කතන්දරයකින් චූටි ප්‍රශ්නයක් අහන්න. 11 වෙනකන් අද ජාතික ලොතර මණ්ඩලේ වගේනේ. ඒක නිසා 11 වෙනකන් මට තියෙනවා ප්‍රශ්න අහන්න පුළුවන්. වෙසන්ත රජුගේ ගණහර තියෙනවනේ, මොනවලද ප්‍රසිද්ධ? දන් දීම ගැන. වෙසන්ත රජු ප්‍රසිද්ධ දන් දීම ගැන නේද? වැලිකඩ ප්‍රසිද්ධ මේ හිරගේ ගාව, හිරගේ සම්බන්ධයෙන් බෝධම්බර ප්‍රසිද්ධ ඒ වට. ඒ වගේ වෙසන්ත රජු දන් දීම සම්බන්ධයෙන් තමයි ප්‍රසිද්ධ. මොනවද දුන්නේ? කතන්දරේ මම කියන්නේ, කතන්දරේ ඔබ දන්නා ඇති කියලා මම හිතනවා. වෙසන්ත ආයතනයක් නෙමෙයි ඉන්නේ. ඒක නිසා දෙන්නේගේ සීමාවක් නෑ. ඔදාම ලක්ෂ ගණන් දෙනවා, කෝටි ගණන් දෙනවා. මට රුපියල් 20ක් වැටලා තියෙනවා. මොනවද දුන්නේ වෙසන්ත රජු? දරුවෝ දුන්නා. කාට දුන්නේ? ජෝජක බම්රට දුන්නා. මොකද දුන්නේ අන්තිමේ? හරි දුන්නා. දුන්නට පස්සේ මොකද වුනේ? ජෝජක වණ ගෙනිච්චා. ගෙනිච්චාට පස්සේ අමොන්නේ ආපහු ගෙන දුන්නා. ජෝජක බමුණ ගෙනිච්චා. ඇත්තටම ජෝජක බමුණ ගෙනිච්චා. ජෝජක බමුණ ගෙනිහිල්ලා කතාව අවසන් වෙන්නේ කොහමද? වෙසන්ත රජුන්ට ආපෝසරයක් දරුව දෙන්න හම්බ වෙනවා. දැක්කද? සන්තෝෂයි. මැඩම් ඒ සම්බන්ධයෙන් දැක්ක තනුව. වෙන මොනවද කියන්නේ? දේවින් ආශි දුන්නා. පොඳ වෙලාවට ගෙනිච්ච සත්කරය.
තර සත්කෘතීක දේවින් වහන්සේ ගෙනිච්ච කතාව අවසානයේදී මොකද වෙන්නේ? සත්කෘතීක ආභෝෂණය දේවින් වහන්සේ ගෙනත් දෙනවා. පෙසන්ද රජු වහන්සේ. දැන් මේ කතාව කොහොමද වෙන මොනවා දුන්නේ? රාජ්‍ය දන් දුන්නා. රාජ්‍ය කාටද ගන්න කියලා ඕන එකක් දීලා ඉරියන්නේ. අන්තිම කතන්දරය අවසානයේදී මොකද වෙන්නේ? පෙසන්ද රජු ආපහු රජගමන පත්තනවා. ඉතින් මේ දුන්න කියන බල හැම එකක් මාපව හම්බ වෙනවනේ අපි දෙනවනේ. මේ සම්තර වැද්දුරන්ට දීලා නැති වෙච්ච දෙයක් නේ. හැමදේක්ම මේ කියන්න හදන්නේ මේ සම්තර ජාතකයේ තියෙනවා දෘෂ්ටිය දැක්ම. ඒක චුට්ටක් කියන්නම මේ හදන්නේ. වෙසන්ත රජු දරුවෝ දන් දෙන්න දුන්නා. ආපෝස රජු ජලපමණයි කියලා දුන්නා. දේවින්නාංශ දන් දුන්නා. දේවින් දේවින්නාංශ තාපෝ වම්බුණා. රාජ්‍ය දුන්නා. රාජ්‍ය තාපෝ දුන්නා. කතන්දරේ ඔබ හොඳට දන්න විදිහටම කතන්දරේමයි උනේ. හැබැයි මෙහෙම දන් දෙනකොට ආපහු හම්බ වෙනවන්නම් බොහෝ දෙනා අනිවාර්යෙන්ම දේවි නැති නොවෙනව නම් දීලා. හැබැයි කතන්දරේ ඒක නෙවෙයි. වෙස්සන්තර ජාතකේ නැත්තේ එකම එක කතා එකම එක කාරණාවක් විතරයි. වෙස්සන්තර ජාතකේ නැත්තේ එකම කාරණාවක් විතරයි. ඒ තමයි දන් දීම ගැන විතරයි නැත්තේ. අපි හිතන්න දන් දීමේ කතාව කියලා එච්චරට ගැඹුරු විදිහට ඒක ප්‍රබන්ධ කරලා තියෙනවා. වෙස්සන්තර ජාතකයේ දන් දීමේ කතාව කියලා කතාව හදලා වෙස්සන්තර ජාතකයේ නැත්තෙම දන් දීම විතරයි. කතන්දරේ ඉතාම කෙටියෙන් කියන්න. එතකොට මම කියන්නම් ඊට පස්සේ මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. වෙස්සන්තර රජු ඉන්නේදී එයාගේ රට ලොක් එතුමාගේ රට ගොඩාක් දියුණුවා. දියුණුවනේ හැලි ඇතා කියලා ඇතෙක් කියනවා. ඒක නිසා ඇතා සුදු පාට ඇතෙක්. මේ සුදු පාට ඇතා ඉන්නකම් රටට සෞභාග්‍යය දෙනවා කියන අදහස ආවා. මේ ඇතා ඉල්ලගෙන එහා පැත්තේ රටෙන් ආවා. එහා පැත්තේ රටේ මිනිස්සු ඇවිදilla අපෙන් ඉල්ලපුවාම අපෙන් කියන්නේ මේ රජුරුවන්ගෙන් ඇතා ඉල්ලපුවාම ඇතා දෙන්න ඇදුවාම විරුද්ධ වුණා කැබිනට් මණ්ඩලයේම රජුරුවන්ගේ ඇමතිවරු දෙන්න එපා. අපේ සෞභාග්‍යයේ සංකේතය අපේ රටේ සංකේතය අපේ රටේ සෞභාග්‍යය මෙත් ඇත හැලියතා ඉන්නේ තමයි අපිට සෞභාග්‍යය එන්නේ. ඒ නිසා දෙන්න එපා. පැදුරුක නැදී ඉදුස මන්ත්‍රී මණ්ඩලයට කියලා විරුද්ධ වුණා. පැදුරුක නැදී මහජනතාව විරුද්ධ වුණා. මහජනතාව වයිලව වට කෙරුවා. පැදුරුම වැඩි නැදී සියලුම දෙනා විරුද්ධ වෙද්දී රජු දුන්නා ඒ රටට. දුන්නා මොකද උනේ? ඒ රට දිනුනා. ඒ රට දිනුනා නෙමෙයි ඒ රට දිනුනා. අන්තිමේදී මොකද උනේ? මහජනතාවගේ විරෝධයට ලක් වෙලා මහජනතාව ඇවිදින්න මාලිගාවට කරලා රජුන්ව එළෙව්වා වංකගිරියට. රජු රට දාලා රාජ්‍ය අතරලා වංකගිරියට පදිංචි ගියා නෙවෙයි එළේපුවා. දැන් වෙස්සන්තර රජුවන්ව එළවන දැනටම ඇවිදilla කටයුතු කළේ රටේ සංකේතයේ හැටියට දෙවිච්ච හැලී ඇතා දන් දුන්න නිසා. ඇයි රජුව එහෙම දන් දුන්නේ? රටේ මිනිස්සු හිතුවේ රටේ දියුණුව. රජුරු හිතුවේ රටේ දියුණුව විතරක් නෙමෙයි අපේ රට දියුණු වෙන ගමන් අනිත් රටක් දියුණු වෙන්න ඕන. ආසන්නයේ තියෙන රට හොඳටම දුප්පත් වෙලා මගේ රට හොඳටම දියුණු වුණාම මගේ රටට ඒ දුප්පත්කම බෝ වෙන්න පුළුවන්. එහෙනම් මමත් දියුණු වෙන්න ඕන ඒ රටත් දියුණු වෙන්න ඕන කියන ජාතක
අභ්‍යන්තර දේශපාලන දෘෂ්ටියකින් තමයි කටයුතු කරන්නේ. එතකොට රටේ සියෝ කල්පනා කළේ මම මේ මගේ දේශපාලනය ගැන කතා කරනවා නෙමෙයි, හැබැයි පුංචි පහේ ජාතිකමය මේ රට දිනු වෙන්න ඕන කියන හැඟීම. අපි දිනු වෙන්න ඕන කියන හැඟීම. රජුරෝ හිතුවේ අපි දිනු වෙන්න ඕනේ, අනිත්තුණු දිනු වෙන්න ඕනේ කියන අදහසින්. එතකොට ජාතික දිනුව එකක්, ජාති අන්තර දිනුව තව එකක්. එතකොට එක් රට රැසියා ජාතික දිනුවේ ඉන්නේද්දි රජුරෝ ජාති අන්තර දිනුවේ හිටියා. වෙස්සන්තර රජුරෝ ජාති අන්තර දිනුවට එහා ගිහිල්ලා විශ්ව අන්තර දිනුවක හිටියා. ලෝකෙම දිනු වෙන්න ඕනේ. එහෙනම් හැම සම්පතක්ම ආйти ජාතියකටවත් නෙමෙයි, හැම සම්පතක්ම ආйти මුළු සමස්ත ලෝකෙටම කියන අදහසෙන් හිටියා. ඒ හින්දා තමයි රජුරෝ විශ්ව අන්තර දෘෂ්ටියක හිටියේ. විශ්ව අන්තර තමයි විශ්වාන්තර කියන්නේ. විශ්වාන්තර තමයි විශ්වාන්තර කියන්නේ. වෙස්සන්තර කියන්නේ දේශපාලන දැක්මක් මිස රජුගේ නම නෙමෙයි. ඒකෙන්ද මේක ගැඹුරු කතාවක්, අර සරල දරුවෝ දෙන්න ජූටික බමුණට දුන්නු කතාවක් බවට පත් කරගත්තත් මම කියන්න හැදුවේ එන්න මෙහෙම ගැඹුරු තැනක තමයි බුද්ධ ආගම තියෙන්නේ. නිකම්ම නිකම් සරල කරුණු නෙමෙයි බුද්ධ ආගමේ තියෙන්නේ. ඒ ගැඹුරු කාරණා සරල විදිහට කියලා ඔච්චර ගැඹුරු විශ්වාන්තර දේශපාලන දැක්ම වෙස්සන්තර රජ කතාව බවට පත් කරලා තමයි අපිට කියලා තියෙන්නේ. හේතු ගොඩක් තියෙනවා. එකක් හංගලා අපිට කියලා තියෙන්නේ, අනිත් එක සාහිත්‍යමය කාරණාවක් හැටියට තමයි කියලා තියෙන්නේ. ඒක නිසා කාරණික පින්වත්නි, සාංගික කියන්නේ මොකද්ද, වෙස්සන්තර කියන්නේ මොකද්ද කියලා අලුතෙන් මේක පස්සේ හිතන්න ඕන. දැන් අපි බලමු මේ දෘෂ්ටි කෝණය ඉදගෙන අද දවසේ අපට සිද්ධ වෙච්ච දේශා අපි ගාව තියෙන දේවල්. මේ ජාතික උත්තරයි මණ්ඩලය හැම වෙලාවෙම මම දකිනවා, ඔබ දකිනවා, අපිට පේනවා, අපි සල්ලි වලින් තමයි ගනුදෙනු කරන්නේ. සල්ලි කියන්නේ ඉලක්කම් වලින් තමයි ගනුදෙනු කරන්නේ. බින්දු සහ ඉලක්කම් එක්ක වටිනාකම තක්සේරු කරන්න පුළුවන් ය කියන තැනක ඉඳගෙන තමයි අපි කටයුතු කරන්නේ. ලොකු වැරද්දක් තියෙනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ හදන්නේ. ඒ වුණාට ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම රටක් හෝසක් වෙන්නේ සම්පත් බහුල කරගත්තොත්. දැන් උඩසාක්කුවෙන් අරන් යටසාක්කුවට දාපුවාම මිනිහා පෝසත් වෙනවද? නෑනේ. පුතා තාත්තට විකුණලා මොනවා හරි තාත්තගේ සල්ලි අරන් පුතාගේ account එකට දාපුවම පවුල පෝසත් වෙනවද? නෑනේ. අයියා මල්ලිට විකුණනවා, මල්ලි තාත්තට විකුණනවා, තාත්තා අම්මට විකුණනවා, අම්මා දරුවන්ට විකුණනවා. ඒව කොහොම එකවිච්චාම පවුලේ සල්ලි එහා මෙහා වෙනවා මිසක් සල්ලි සංසරණය වෙනවා මිසක් පවුල ඇතුලේ කරට වෙනවා මිසක් පවුල පෝෂණය වෙන්නේ නැහැ. උඩ සාක්කුවෙන් අරන් යට සාක්කුවට දාලා, යට සාක්කුවෙන් අරන් වම් පැත්තේ සාක්කුවට දාලා, වම් පැත්තේ සාක්කුවෙන් කලිසමේ පිටිපස්ස සාක්කුවට දාලා මිනිහ පෝසක් වෙන්නේ නැහැ. පෝසක් වෙන්නේ මිනිසු සම්පත් සංවර්ධනය කරගත්තොත්. සම්පත් කියන්නේ නිකන් හදන ඒවා, නිෂ්පාදනය කරණේවා. ඒ නිෂ්පාදනය කියන්නේ ෆැක්ටරි වල නිෂ්පාදනය කරණේවා කියන එකම නෙවෙයි. සම්පත් බහුල කරගත්තොත් සල්ලි ප්‍රමාණය අඩු වුණත් කමක් නැහැ. අපේ සංවර්ධනය මනින්නේ සල්ලි වලින්. හැබැයි රට සම්පත් වෙන්නේ, රට පෝසත් වෙන්නේ පිටරටින් සල්ලි ආවොත් මිසක් ලංකාවේ ඇතුලේ සල්ලි යාපනයේ සල්ලි හම්බන්තොට ඇවිදිල්ලා හරි හම්බන්තොට සල්ලි ආපෝසරයක් හලාවතට ගිහිල්ලා නෙමෙයි. යාපනයේ
තියෙන සල්ලි කොළඹට ආවහම කොළඹට සල්ලි වැඩි වෙන බව ඇත්ත, යාපනයේ සල්ලි අඩු වෙන බවත් ඇත්ත. රට දුප්පත් හෝ පොහොසත් නොවී එහාම යා වෙන බව ඇත්ත. විය යුත්තේ පිටරටින් සල්ලි ලංකාවට ආවොත් ලංකාව සම්බන්ධ වෙන පොහොසත් වෙන සල්ලි පැත්තෙන් ගත්තු. ඊළඟ කාරණාව තමයි සම්පත් පැත්තෙන් ගත්තොත් මොනවද සම්පත් කියන්නේ? සම්පත් බහුල රාජ්‍යයක් තමයි අපේ රටේ තිබුණේ. සම්පත් බහුල රාජ්‍යය, සම්පත් නම් වශයෙන් ගත්තොත් මොනවද? දරු සම්පත්, ජල සම්පත්, ජලජ සම්පත්, වෙරළ සම්පත්, පසු සම්පත්, ගව සම්පත්, වැසි සම්පත්, වන සම්පත්, ඛනිජ සම්පත්, නිරෝගී සම්පත්. බලන්න සම්පත් කොච්චර බහුලද කියලා. නිරෝගී සම්පත ගන්නකො උයි තවන්නම් නිරෝගී ජාතියක් දාපි. දැන් අද වෙනකොට අපේ දේ වැඩි, ස්ථිරතාවල වැඩි, වෛද්‍යවරු වැඩි, ඒක දියුණුවක්ද? සම්පතක් හැටියට නිරෝගී භාවය අඩුයි ඒක නිසානේ. එතන නිර්ණායකය වෙන්න ඕන, සංවර්ධනයේ නිර්ණායකය වෙන්න ඕන, ස්පිරිතාල වැඩි වීමද අඩු වීමද? ඒ කාලේ මිනිස්සුන්ට අඩුම ගානේ කිලෝමීටර් 10ක් එක දිගට නොනවත්තම් පයින් ඇවිදීමේ හැකියාව තිබුණා. අපි අඩුම කිලෝමීටර් 4ක් 5ක් ඉස්කෝල යනකොට පයින් ගිහින් තියෙනවා. ඔබේ ආදරණීය දරුවන්ට පුළුවන් ද පයින් යන්න? එච්චර ඔබට පුළුවන් තරම් හයියක් තියෙනවද? ආත්තල මුත්තල කොච්චර නිවැරදිද, කොච්චර නිරෝගීද? ඊට වඩා අඩුයි ආච්චිල සීලගේ නිරෝගීතාව. ආච්චිල සීලගේ නිරෝගීතාවට වඩා අඩුයි තාත්තලගේ අම්මලගේ නිරෝගීතාව. තාත්තලගේ අම්මලගේ නිරෝගීතාවට වඩා අඩුයි අපේ නිරෝගීතාව. ඇත්තටම අපේ නිරෝගීතාවට වඩා අඩුයි දරුවන්ගේ නිරෝගීතාව. ඒතර නිරෝගී කියලා කියන්නේ සම්පතක්. එකී සම්පතෙන් දෙන්න අඩුවිලා 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 තියෙද්දි කොහොමද අපි කියන්නේ ඒකට ඩෙවලොප්මන්ට් කියන්නේ? නිකන් හිතලා බලන්න. අපි මොනවද කරලා තියෙන්නේ? සුඛෝපභෝගී භාවයේ වැඩි වෙලා නිරෝගීතාව වැඩි වෙලා. මම මෙහෙම කිව්වට තරහ අමනාප වෙන්න එපා. කුස්සිය බලන්න. මෙතන එන විශාල ප්‍රමාණයක් කාන්තාව. කුස්සිය තිබුණේ බිම ලිප තිබුණා, හිතගෙන අඹරන්න මිරිස් දල තිබුණා. එතකොට අම්ම හිටගන්නව, ඉඳගන්නව, අතු ගානවා, ඉඳල තිබුණා, කොස්ස තිබුණා, තමම්ම අතු පුතු ගෑනවා. එතන බිමට නැමිලා පොල්ලෙන් කුල්ලෙන් කොලනවා. අර හිටගෙන මෝල් ගහින් වංගෙඩියෙන් පිටි කොටනවා. දැන් මේක සුඛෝපභෝගී කළා අපි, ලක්ෂරි ලයිෆ් එකකට ගියා. අවසානයේදී මොකද වුනේ? හිටගෙනම උයනවා, හිටගෙනම පිටි කොටන්න ඕනේ, බ්ලෙන්ඩ කරනවා, නැත්තම් කොටාපු පිටි තියෙනවා, නැත්තම් පිටි කෙටිල්ල පැත්තෙම නැහැ. දැන් පිටි කියන්නේ වෙන જાත්‍යක්, හාල් කියන්නේ වෙන જાත්‍යක්. හාල් පිටි කරනවා කියන එකක් නේ කරලා තියෙන්නේ. මිරිස් කරනවා කියලා එක, මිරිස් කුඩු කරනවා කියලා දෙයක් නේ, කුඩු වෙච්ච මිරිස් තියෙන්නේ. දැන් මේක සුඛෝපභෝගී තමයි. අවසාන විග්‍රහයදී මොකද වුනේ? අම්මලට නැමෙන්න බෑ. කොන්ද අමාරු, කකුල් අමාරු, ධනිස් අමාරු, සියල්ලක් පැවිදිල්ල. අවසාන විග්‍රහයේදී මොකද වුනේ? එකී අපහසුතාව නිසා ළමයි හදන්න සූදානම්. ළමයි 10 පවුල් වල ළමයි එක්කෙනා දෙන දක්වාම ආදී. දැන් සම්පත ඉතුරු වෙලාද? සැප ලැබීම උදෙසා සම්පත නිලිදීලා. එන සම්පත් කියලා කියන જાතියට ඉංග්‍රීසියෙන් කියන්නේ වෙල්ත් කියලා. සල්ලි වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මනි කියලා. මනි ගොඩක් තිබිච්චාම රිච්, වෙල්ත් ගොඩක් තිබිච්චාම වෙල්ති.
උසක් රිච් නෙමෙයි. රේස්සනතාවයේ මිනිස්සු හරි රෝගී මිනිස්සු. අනුරාධපුර යුගයේ, පොළොන්නර යුගයේ චෛත්‍ය හැදුවේ නිරෝගී මිනිස්සු, කොසල්ලියේ මිනිස්සුන්ට. සල්ලිනේ. හැබැයි බිරෝ. වැව් හදපු මිනිස්සු ඔච්චර නිරෝගීද බලන්න. ඉංජිනේරු පීඨයක් නැති කාලේ, කැම්පස් නැති කාලේ, ඉංජිනේරුවරු නැති කාලේ වැව් හැදුවා 12,000ක් ලංකාවේ. දැන් 12,000ක් විතර වයි ඉංජිනේරුවරු ඉන්න කාලේ එක වැවක්වත් හැදෙන්නේ නැහැ විතරක් නෙමෙයි තියෙනවා සුද්ධ කරන්නේ. වැව් 12,000ක් හැදුවා ඉංජිනේරුවරු නැති කාලේ 12,000ක් ඉංජිනේරුවෝ ඉන්නේ නැති වැව් හැදෙන්නේ නැහැ. දැන් දියුණ දෙන්නේ. දැන් මොකද්ද අවර මොනවත් තේරුම් ගන්නේ. ඒ කාලේ මිනිස්සු නිරෝගී විද මහත්තුරු නෑ. දැන් දොස්තර මහත්තුරු ඉන්නවා, ලෙඩ්ඩු ඉන්නවා, ලෙඩ්ඩු එම්මේ ඉන්නවා දොස්තර මහත්තුරු. එතන ડોක්ටර්ස්ලා කියලා කියන්නේ පිටරට හදන දේ අලෙවි කරන අතරමේ දිවෙලෙන්දොද ප්‍රොඩක්ෂන් එක කස්ටමරට යවන මැද්දෙක් කෙනාට අතරමේ දිවෙලෙන්ද කියලා කියන්නේ. ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා, ඒක කස්ටමර් දක්වා යවන්න එක් යවන එකනා ප්‍රොමෝෂන් කරලා යවන එකනා එයා අතරමැදි වෙලෙන්ද ඉතින් ડોක්ටර් කෙනා අතරමැදි වෙලෙන්දද සුවපත් කරන්නද. දැන් මේ අවුරුදු 100ක් ඈත ඉඳලා බලනකොට එන්නේ අපිට ලෙඩ සුවපත් වෙලාද නැත්නම් අතරමැදි වෙලෙන්දන් විසින් අපිට වේත් අලෙවි කරලා ජාතියේ වැරද්දීමක් තියෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නැත්තම් දේශීය වෛද්‍ය විද්‍යාවේදී උගන්වන්නේ සුවපත් වීම නැත්තම් රෝග නිවාරණය. රෝග නිවාරණය තමයි උගන්වන්නේ. දැන් මොකද්ද තියෙන්නේ? ලෙඩේ එලෙසම පවත්වාගෙන යාම උදෙසා ලෙඩේ නඩත්තු කිරීම. ඒ කියන්නේ දර දැමීම සඳහා ගින්දර ආරක්ෂා කර ගැනීම. දර පිච්චීම සඳහා ගින්දර රැක ගැනීම වගේ තමයි ලෙඩක් හෝ ලෙඩෙක් ආවම ලෙඩා එලෙසම ලෙඩේ නඩත්තු කරගත්තාම ඒ ලෙඩේ දීර්ඝ කාලීනයි. දීර්ඝ කාලීන ලෙඩේට සකල විද සල්ලි දාලා වේත් දෙන්නේ කියලා දෙත් අලෙවි කරගත්තා. ඒතර ලෙඩා පාරිභෝගිකෙක්. ලෙඩා පාරිභෝගිකෙක් බවට පත් වුණාට පස්සේ ලෙඩේ හොඳ කරන්න බෑ. හොඳකොළොත් පාරිභෝගිකයන් ඇති වෙනවා, ලෙඩා නැති වෙනවා. ලෙඩා ලෙඩා වශයෙන් ඉන්නේ නැති තමයි පාරිභෝගිකයෙක් හැටියට තියාගන්න පුළුවන්. එතකොට තමයි අර බඩු විකුණන්න පුළුවන්. සෞඛ්‍ය කියලා කියන එක සේවයක් නම්, සෞඛ්‍ය කියලා කියන එක ව්‍යාපාරයක් නෙමෙයි නම්, සෞඛ්‍ය කියන එකෙන් කරන්න තමයි ජනතාව වඩාත් සුවපත් කරන්නේ. එවොදු 100කටවත් අපිට එහෙම වෙලා තියෙනවා. කනිසා ලොකු වැරද්දක් වෙලා තියෙනවා අපිට. ඒක වෙලා තියෙන්නේ ඇයි? ඒ වෙලා තියෙන වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි. අපි ගාව තියෙනවා කාර්මික පින්වත්නි, වෘත්තියයි භූමිකාවයි කියලා දෙකක්. මං කීප තැනකදී මේක පැහැදිලි කරලා කියලා තියෙනවා ඔබට කියන්නම්. අපිට තියෙනවා භූමිකාව කියලා එකක්. ඒක අපි අමතක කරලා තියෙනවා. වෘත්තිය කියන්නේ එකක්, භූමිකාව කියන්නේ වෙන එකක්. වෘත්තියට කියන්නේ ජොබ් කියලා. භූමිකාවට කියන්නේ රෝල් කියලා. වැඩි දෙනෙක් කැමති වෘත්තිය නාමයෙන් අපි හඳුන්වන්නේ. භූමිකා නාමයෙන් හඳුන්වන්නේ නෙවෙයි. රෝල් එක මොකක්ද අපිට? හිමි. උදාහරණයක් ගමු, මං මහාචාර්යෙක්. මට කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යකයා. ඔක ලොකු තනතුරක් කියලා අනිත් අය හිතගෙන ඉන්නවා. මහාචාර්යවම විදෙලා නෑ, ලොකු නේ නා. වගේ පේනවා. ඔබ මට ආරාධනා කරන්නේ මං මහාචාර්යවරයෙක් හින්දාද? මනකට ආරාධනා.
මහාචාර්යවරු ආවම මහාචාර්යවරු ලෙක්චර්ස් දෙනකොට ආගෙන ඉන්න අය බිමේ ඉන්න ඕනද? පඩිපෙළට වෙලා වාඩිලා ඉන්නවද මහාචාර්යවරු වෙනකොට? මහාචාර්යවරු වෙනකොට සුදු රෙදි දානවද? මහාචාර්යවරු වෙනකොට පාවාඩ ඉල්ලනවද? මහාචාර්යවරු එක්කෙනෙකුට මුතු කුඩිය අල්ලනවද? ඒ මොකක්වත් මහාචාර්යවරු වශයෙන් කරන්නේ නැහැ. මට මහාචාර්යවරු වශයෙන් නෙමෙයි ඒ කරන්නේ. මම හාමුදුරු කෙනෙක් ඉන්න. මහාචාර්ය කියන්නේ මගේ ජොබ් එක. તો වෘත්තිය. ඒකට වැටුපක් හම්බ වෙනවා. ඒක භූමිකාව ඊට වඩා වෙනස්. පන්සලේදී ලොකු හාමුදුරුවෝ ඉස්සරහම පඩික්කම හොදන්න ඕන. ඒතර මහාචාර්යකම වළංගුනේ. ඇයි? පන්සල් වල මහාචාර්යවරුනේ. මහාචාර්යවරු මිශ්‍රය. මම මොකක්ද දැනලා කියන්න හදන්නේ? මේ මාත් කරන්නේ මගේ භූමිකාව. මහාචාර්යගේ වෘත්තිය ඔබටත් එහෙමයි. ඔබේ වෘත්තිය තියෙන්නේ මේ කාර්යාල පරිශ්‍රයේ විතරයි. විතර ගියාම නේ. ඔබ සතු භූමිකා මේ එක එකක භූමිකා කොච්චර තියෙනවද? දරුවෙක් වශයෙන් ඔබට භූමිකාවක් තියෙනවා අම්මා තාත්තට කරන්න. අම්මෙක් තාත්තෙක් වශයෙන් ඔබට භූමිකාවක් තියෙනවා දරුවෝ වෙනුවෙන් කරන්න. සහෝදරෙක් සහෝදරියක් වශයෙන් ඔබට තියෙනවා භූමිකාවක් ඉෂ්ට කරන්න. නැන්ද හරි මාමා හැටියට නැත්තම් පුංචි අම්මා හැටියට බාප්පා හැටියට ඔබට තියෙනවා භූමිකාවක් ඉෂ්ට කරන්න. ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් හැටියට ඔබට තියෙනවා භූමිකාවක් ඉෂ්ට කරන්න. ඉන් එහා ගිය තව භූමිකා තියෙනවා සමාජයේ වෙනුවෙන් ඉෂ්ට කරන්න. රෝල් වර්ග දෙකයි භූමිකා වර්ග දෙකයි. පළවෙනි භූමිකාව තමයි ෆැමිලි රෝල්, කුටුම්බ භූමිකාව. එකෙන් මිදෙන්න බෑ. ගෙදර ගියාට පස්සේ නොන මහත්තයා පොල් ගන්න කියලා කිව්වොත් එහෙම එයාට කියලා හරියන්නේ නැහැ. ඔබ දන්නවද මම ජාතිකල උදෑසන මණ්ඩලය යහවල මම කොහොමද පොල් ගන්නේ? ඒක හරියන්නේ නැහැ. ජාතිකල උදෑසන මණ්ඩලයට වෙලා පොල් ගන්න ඕනේ නැහැ. හැබැයි ගෙදර ගියාම ලොතරැයි විකුණන්න බෑ. ඒක අස්සාව. ගෙදර ගියාම දෙන්නේ භූමිකාව. එතනදී ස්වාමි පුරුෂ භූමිකාව ඉෂ්ට කරන්න ඕන, නැත්නම් භාර්යා භූමිකාව ඉෂ්ට කරන්න ඕන. චූටි පුතා ඔබ එනකම් බලාගෙන ඉඳීවි. ඔහුත් එක්ක සෙල්ලම් කරන්න වේවි. ඒ චූටි දරුවත් එක්ක බෝල් ගහන්න සෙල්ලම් කරන්න උත්සාහ කරන්න වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ නිලධාරියෙක් වශයෙන්.